එකතු වෙලත් උදේම වැඩ පටන් ගත්තා. දැන් මේගොල්ලෝ නින්දට මෝටරයක් හයි කරනවා. මගේ හස්බන්ඩ් ඉතින් ලංකාවට එනකම් බලන් ඉන්නේ ගෙදර ඉතුරු වෙලා තියෙන වැඩ ටික ටික කරගන්න. ඔක්කොම කරගන්න අමාරු ඉතින් දැන් තියෙන තත්ත්වෙත් එක්ක. ඒ වුණාට තාත්තගේ උදව්වත් එක්ක අපි කොහොම හරි බැලන්ස් කරගෙන යනවා. අපි අද හිතුවා අපේ වත්තේ තියෙන වම්බටු වලින් මොන හරි හදලා කමු කියලා. ඉතින් තාත්තා තාම වම්බටු කඩන්න මට උදව් වෙන්නේ. මේ ඔක්කොම එළවලු අවල තියෙන අපේ අම්මා. දැන් නම් ඉතින් එළවලු ටිකක් කඩුයි. ගස් ඒ කියන්නේ පළදාව අරගෙන ගස් මැරිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වම්බටු වලට කියන්නේ ලේන් නිරි වම්බටු කියලා. ඔන්න ඉතින් මං අපේ වත්තෙන් කඩපු වම්බටු වලින් වම්බටු සලාදයක් හදන්න යන්නේ. ඒත් එක්කම කජු කරියකුත් ඇදුවා, චිකන් එකත් ලිපේ. ඔගලන්ට සුවඳ දැනෙනවා නම් ඔගොලු මෙතන දුවගෙන එනවා. මම උයන්න හරිය කැමතියි. ඉතින් මට පුළුවන් හැම වෙලාවෙම මගේ පවුලයට රස කෑම වේලක් දෙන්න ගොඩාක් උත්සාහ කරනවා. හවස් වේගෙන එනකොට මට හිතෙන පෑන්කේක් ටිකක් හැදුවා නම් හොඳයි කියලා. ඉතින් මම මේ අතේ හුරුවට තමයි බැටර් එක හදන්න යන්නේ. ඉස්සෙල්ලාම පාම් පිටි දාලා ඒකට මම විශේෂ දෙයක් දැම්මා. ඒ තමයි මම පොල් කිරි ටිකක් ඇඩ් කරනවා. ගොඩක් ඔය බලන අය නම් මේ ක්‍රමේ දන්නව ඇති. මෙහෙම පොල් කිරි ටිකක් දැම්මහම ගොඩාක් රසයි. ඒ වගේම ලුණු චුට්ටකුත් දාන්න ඕනේ. ලුණු ටිකකුත් දාලා සමහර අය නම් කලරින් එහෙම දානවා. අර පාට පාට පෑන්කේක් හදාගන්න ඔය පාටි සෝල්ට් වගේ නම් එහෙම කරන්න පුළුවන්. හැබැයි මම නම් කහ ටිකක් දැම්මා. දාලා මේ විදිහට තමයි මම බැටර් එක හදාගත්තේ. ඔන්න ඉතින් අපේ අම්මා තාම මට පොල් ගාලා දෙන්න. ඊට පස්සේ කරද මුංගු ටීකුත් තලා ගත්තා. දැන් සීනි ටීකුත් දාලා පොල් පැණි එක හදාගන්න තමයි යන්නේ. මේකට ලුණු චුට්ටකුයි කරද මුංගුයි දැම්මහම ගොඩාක් රසයි. මේ විදිහට පොල් පැණි එකත් හදාගෙන පැත්තකින් තියලා පෑන්කේක් ටික තමයි දැන් මේ හදාගන්න යන්නේ. පෑන්කේකුත් හදලා ඉවරයි. ඇත්තටම එක රසට තිබ්බා. ඉතින් දැන් මේ යන්නේ මගේ යාළුවව බලන්න. ඒගොල්ලෝ අපිට ඩිනර් එකට එන්න කිව්වා. මේ ඉන්නේ චූටි පැටිය එතීනා. ඉතින් මගේ යාළුවව දකින්න අවුරුදු එකමාරකටත් පස්සේ කතා කරන්න නම් දේවල් ගොඩයි. ඉතින් මේ ඔක්කොම උපුදුප කතා කර කර ගොඩාක් විනෝද වුණා. මේ ඉන්නේ මගේ යාළුවාගේ හස්බන්ඩ්. එයාත් ඉතින් අපේ සෙට් එකට වැටුණාම එහෙම්මම තමයි. මේ ඉන්න චූටි එතීනා. එයාව දකින්න මම පුදුම ආසාවකින් හිටියේ. ෆොටෝස් වලින් දැක්කට අතට අරන් තිබ්බේ නැහැනේ. ඉතින් අදේ ආසාවත් ඉෂ්ට කරගත්තා. ඉතින් මගේ ආලෝ ගැන කිව්වොත් තව තුන් දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ තුන් දෙනාවත් හිමීට පෙන්නන්නම්කෝ. මගේ කාලේ තමයි හොඳම යාළුවා. එයා බලන්න ආවා. දැන් මේ පාරේදී තුන් දෙනෙක් වෙලා. මට කලින් තුන් ද එයා මට කලින් ඉස්සර වුණා. මෙයා මෙලීසා, මම ලීසා. ඉන්නද?
Melissa's mother. ඉතින් මේ විදිහට ගොඩාක් දේවල් කතා කර කර දන්නේම නැතුව රෑ වෙනකන් කෑමල රහ බැලුවා. කෑම නම් මාරම රහ යාළුවනේ. මොකද අපේ ආන්ටිගේ අත්ගුණේ නම් කියලා නිම කරන්න බෑ. ඉතින් ඒ වගේම ඔය දෙන්නට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපි දෙන්නත් එක්ක මේ විදිහට කාලය ගත කරන්න වෙලාවක් වෙන් කරගත් එකට. ඒ වගේමයි මේ බලන් ඉන්නේ යාළුව හැමෝටමත් ගොඩාක් ස්තුතියි.